ඔන්න අද ඔයාලට මං අරන් ආවා අමුද්‍රව්‍ය හතරකින් හදා ගන්න පුළුවන් රසම රස බිස්කට් එකක්. රස දෙකකින් හදා ගන්නවා නම් විතරයි අමුද්‍රව්‍ය හතරක් ඕන වෙන්නේ. එක රසයකින් හදා ගන්නවා නම් අමුද්‍රව්‍ය තුනයි ඕන වෙන්නේ. අවන් එකේ වගේම ලිපේ හදා ගන්නත් පුළුවන්. ලිපේ හදාගත්ත කියලා වෙනසක් නැහැ අවන් එකේ හැදුවා වගේමයි. හුලං වදින්න නැතුව තියාගත්තම සති දෙක තුනකටත් වඩා තියා ගන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිතයි වගේම ගොඩක්ම රසයි. බලමු හදාගන්න මොනාද ඕන වෙන්නේ කියලා. බටර් හරි මාගරින් හරි ග්‍රෑම් 100ක් ඕන වෙනවා. පැය දෙකමාරක් විතර කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න. පාන් පිටි ග්‍රෑම් 200ක්, අයිසින් සීනි ග්‍රෑම් 100ක්. සීනි කුඩු කරලා අරගන්නත් පුළුවන්. චොක්ලට් රසට හදාගන්නව නම් කොකෝ පවුඩර් මේස හැන්දක් වගේ ඕන වෙනවා. මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. බලමු කොහොමද හදාගන්නේ කියලා. බටර් ටික පොඩ්ඩක් කලවම් කරගන්න. මාගරින් අරගන්න පුළුවන්. පෑ දෙකමාරක් විතර කාමර උෂ්ණත්වයේ තියලා අරගත්තම ගොඩක්ම මෙල්ට් වෙනවා. එතකොට කලවම් කරගන්න ලේසි. කලවම් කරගන්න ගමන් අයිසින් සීනි ටිකත් එකතු කරගන්න. පිටි එකතු කරගන්නකොට හලල එකතු කරගන්න. පිටි ග්‍රෑම් 200ක්. හැන්දෙන් අනාගන්න බැරි වෙනකොට හැන්ද අයින් කරලා අතින් අනන්න පටන් ගන්න. හොඳට අනාගත්තට පස්සේ අතේ ඇලෙන්නේ නැහැ මෙන්න මේ වගේ. විනාඩියක් වගේ පොඩ්ඩක් නීට් කරගන්න. එතකොට හොඳට හදාගන්න පුළුවන් ඩෝ එක. දැන් මං කොටස් දෙකකට වෙන් කරගන්නවා. එක කොටසක් අයින් කරලා අනිත් කොටසට දාගන්නවා කොකෝ පවුඩර් මේස හැන්ද. ඊට පස්සේ හොඳට කලවම් කර කර අනාගන්න. දැන් මම බෝඩ් එකක් උඩට දාලා දිග අර ගන්නවා සුදු පාට කොටස. ඊට පස්සේ පොඩි කටර එකක් අරගෙන රවුම් කපා ගන්නවා රවුම් 8ක් වගේ. ඔයා කැමති ගානක් කපා ගන්න පුළුවන්. චොක්ලට් දාලා හදාගත්ත කොටසෙනුත් රවුම් 7ක් විතර කපා ගන්නවා. කපාගත්ත රවුන්ඩ් එකේ විදිහටම තියලා චොක්ලට් පිටි මිශ්‍රණය මැද්දට දාලා වටේට සුදු පාට මිශ්‍රණයෙන් ආවරණය කරගන්න. ඊට පස්සේ රවුන්ඩ් ටික පාට දෙකෙන් මාරුවෙන් මාරුවට එක උඩ එක තියාගන්න. දැන් මම පොලිතින් එකකින් ආවරණය කරලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට දානවා පැයක් වගේ.
පාට දෙක කලවමට හදාගන්නේ නැතුව හදාගන්නව නම් මේ වෙලාවෙම එක එක හැඩතල කපලා බේක් කරගන්න පුළුවන්. පාට දෙක කලවම් වෙලා තියෙන හින්දා පොඩ්ඩක් සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න. පැයක් විතර ගියාට පස්සේ එළියට අරගෙන පුළුවන් කපා ගන්න. පොඩ්ඩක් හයියට තියෙන හින්දා කපා ගන්න ලේසි. නැත්තම් කැඩෙන්න බලනවා. අවන් එකේ බේක් කරගන්නකොට සෙල්සියස් අංශක 170ට අවන් එක හීට් කරගන්න විනාඩි 10ක් විතර. ඊට පස්සේ විනාඩි 15ක් වගේ බේක් කරගන්න. දැන් බලමු ලිපේ හදාගන්න විදිය. තැටියක් ලිපේ තියාගෙන ගින්දර ගොඩක් මඩු කරගන්න. පොඩ්ඩක් රත් වීගෙන එනකොට බිස්කට් එක තියාගන්න. ගින්දර ගොඩක් මඩු කරලා තියාගන්නේ නැත්නම් ඉක්මනට කර වෙලා යනවා. ඊට පස්සේ අනිත් පැත්ත දාලා විනාඩි 10ක් වගේ තියලා ලිපෙන් අයින් කරගන්න. මේ බලන්න අතින් අල්ලන්න පුළුවන් ගානට විතරයි රස්නේ තියෙන්නේ. ගින්දර ගොඩක්ම වැඩි කරගත්තොත් එහෙම බිස්කට් එක කර වෙලා යනවා. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් අවන් එකේ ලිපේ බිස්කට් හදාගන්න ලේසියෙන්ම. ලිපෙන් අහකට අරගෙන හොඳට නිවෙන්න තියන්න. උලන් වදින් නැතුව තියාගත්තම පෙඟෙන් නැතුව තියාගන්න පුළුවන් සතියක් දෙකක් වගේ. ෆ්‍රිජ් එකේ නම් ඕන තරම් දවසක් තියාගෙන කන්න පුළුවන්. පොඩි අයට එහෙම දෙනවා නම් ඔයාට මේ විදිහට හදලා බලන්න පුළුවන්. හරිම රසයි මේ බිස්කට් එක. අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්.